मंगे रूपवाहिनी अफे गेवत्ते अफे गेवत्ला ओबो मुनगे हेंड एन पोटी उपकरण अकार मे मद मे किसी में वेडकर देखे इतना पुलवा मे पोल कट्टा अत वेडकर देवा मे अपद्रव विद्य बेहर कर देवा टीका कमी टीकाती है ना तो मेगा बोतले उड़कोट साने मे वयंग मुखद गांड पुलवांग वेडे खेला उब हितन है भाई उब वगा कारु एकनांग इतरम गेवाता ते किन्न केनेकनांग उब दान्ना मे वयंग मुनतनम प्रयोजन तीयन वाद मे तीयन एक तरा दुरकट वगा माध्यक तम वगा कुलुना केला किये मुको अपी मेकट ने अपी अद कथा करनो ये वगे गेदरिंग इवत लान देयाक ओय पीवीसी नाल तीयनो ने निकाम ओहे दाल तिब्बो तो वाल वतुर एकतु वेला मधुर ओबो वेन्न पुलुवन इट पस्से डेंगू प्रश्न ऐति वेनवा ए देवल वलिन वलक गन्न अपिट पुलुवन नम पीवीसी नालयक हरि विदियट योदा गन्न क्रमवेदे वगावट ए क्रमय अपिट अद कियला देन उदय महत्या लैस्तीलु लूनु कोहमद पीवीसी नालयक वगाव स्थापने करगन्ने අපි ඒ ගැන බලන්න තමයි මුලින්ම යන්නේ මට හිතුණාද බව තාක්ෂණිකව දැනුවත් කරන්න සමහර කරුණු කාරණා එක විශේෂයෙන්ම අපේ ගෙවල් වල එකතු වෙන කැලි කසල් පිළිබඳ අපි සාමාන්‍යයෙන් දන්නවා දිරන දෑත් තියෙනවා නොදිරන දෑත් තියෙනවා ඒකට අපි හැමතිස්සෙම කියන්නේ චක්‍රීයකරණය කරන්න කියලා ප්‍රතිචක්‍රීයකරණය කරන්න කියලා මෙතන තියෙනවා පොඩි අවුලක් අන්න ඒ ගැන කියා දෙන්න තමයි මට හිතුණේ මගේ ගෙදර එකතු වෙන නොදිරන දේ ගැන එකතු කරගත් ඒ කියන්නේ සෑහෙන ද්‍රව්‍ය ගොඩක් එක්ක අපිට කතා කරන්න පැහැදිලි කරන්න අපිට හාල් වුණි. ඒකට විශේෂයෙන්ම සමහර විට මේ වගේ ඩවුන් පයිප් කෑලි. ඒවත් කියම තනිවීම පොතා. ආ දැන් අපිට දිරන දෑක් නම් මොන හරි කරන්න පුළුවන්. විශේෂයෙන් මේ බලන්න. දැන් මේ තියෙන්නේ මගේ මේ වත්තේ එකතු වෙන කොළ දිරීමෙන් ඇති වෙන දෙයක්. උට දැන් අපේ හිතවත සමහර වෙලට හිතනවා මේක කොම්පෝස්ට් කියලා. මේක කොම්පෝස්ට් නෙමෙයි. මේ තියෙන්නේ දිරපු කොළ රොඩු. මේක පදම් කාරකයක්. පසේ ඒ කියන්නේ භෞතික ගුණාංගයේ ජලය රැඳීම, එතකොට සවිවෘතතාවය වැඩි කරන්න භාවිත කරාට පෝෂණය මෙයා සපයනවා ගොඩක්ම හොරයි. නමුත් ඔබගේ ගෙවත් ගෙදර එකතු වෙන ඒ කියන්නේ මුල්තැන්ගෙන් අපි හදාගන්න කොම්පෝස්ට් තමයි මේ. ඒක මේක විවිධ අමුද්‍රව්‍යයෙන් හැදිච්ච දෙයක්. උට මෙයා පෝෂණයෙන් අනුනායි. ඒකෙන්ද අපි හිතවත්තු කොළ එකතු වෙලාම අපි කොම්පෝස්ට් භාවිත කරයි කියලා. ඒ කියන්නේ ඒක වර්ධවා තේරුම් ගන්න එපා. මොකද ඒ භාවිතයෙන් ඔබට හොඳ භෝගයක් ලබා ගන්න බෑ. නමුත් එයින් අදහස් කරන්නේ ඒක පාවිච්චි කරන්න එපා කියන එක නෙමෙයි. දැන් මේ බලන්න. දැන් මෙතනදී අපිට මේ හාල් ගෝනිය නැත්නම් බෑග් එක නැවත භාවිත කරන්න පුළුවන්. අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා රීයූස් කියලා. එතකොට රීයූස් කියලා කියන්නේ එකකින් අදහස් කරන්නේ මේකට හාල් දාන්නම කියන එක නෙමෙයි. මොකද මේක ඒ කියන්නේ ගබඩාවක් මේ කියන්නේ කන්ටේනර් එකක් නැත්නම් බඳුනක් විදිහට භාවිත කරලා අපිට පුළුවන් මේක පාවිච්චි කරන්න. ඒ කියන්නේ මොනවද වගමල්ලක් විදිහට. එතකොට අපි ඒක කියනවා රීයූස් නැත්නම් නැවත භාවිත කරනවා කියලා. හරි. එතකොට සමහර විට ඔබ හිතයි ඒ කියන්නේ දැන් මේ වගේ දෙයක් ප්‍රතිචක්‍රීයකරණය ද්‍රව්‍ය අපිට මොකද්ද කියලා අඳුනගන්න බෑ අන්තිමේදී ඇති වෙන ඵලයෙන් ඒකටයි තමයි හැමතිස්සම ප්‍රතිචක්‍රීයකරණය කරන කියලා කියන්නේ මේ බෝල් වැල් එක. දැන් එකතු වෙනවා සාමාන්‍යයෙන් අපි මේ වතුර ටැංකිය වල එකතු වෙනකොට මේ බෝල් වැල් එක අපිට විසිකරන්න සමහරට මේකේ හැඩේ තියෙනද විසිකරන්නෙත් නැහැ. නමුත් අපිට මේකට ආගයක් දෙන්න පුළුවන්. අපි දන්නවා මේක බෝල් වැල් එක කියලා. මොකද මෙයා වෙනසක් උනේ නැහැ. නමුත් මේකට ආගයක් ආවා. මොකද අපි ආගේ කරේ මෙයා මල් බඳුනක් විදිහට අපි භාවිත කරා. එතකොට අපි මේකට කියන්නේ අධිචක්‍රීකරණය කියලා. ප්‍රතිචක්‍රීකරණය නෙමෙයි. මොකද මෙයාගේ ස්වභාවය හැමතිස්සම දිනනවා. ඒ කියන්නේ බෝල් වැල් එකක් විදියට නමුත් අපි යා මල් බඳුනක් විදියට එයාගේ ඒ කියන්නේ භාවිතය උසස් කරා. එතකොට අපි ඒකට කියන්නේ අධිචක්‍රීකරණය. එතකොට මතක තියාගන්න අධිචක්‍රීකරණයේදී හැමතිස්සම භාවිත කරන ද්‍රව්‍යයේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. නමුත් ප්‍රතිචක්‍රීකරණයේදී භාවිත කළ ද්‍රව්‍යය ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඒකේ අන්තිම ඵලය අපිට හඳුනා ගන්න බෑ. අපි භාවිත කරපු ද්‍රව්‍යත් එක සංසන්දනය කරනකොට.
අපිට නිර්මාණශීලීව කරගන්න පුළුවන් එක ක්‍රමවේදයක් බලන්න මොනවාද ලකී බැම්බු කලේ ඔතන මේ වගේ දේවල් ඒ කියන්නේ මෙහාට ඒ කියන්නේ එයා කිව්වේ මේ කියන්නේ හිතපු තැනට වඩා අපි ඒ කියන්නේ එයාට නව නැම්මක් ඉස්සරහට දීලා ඒ කියන්නේ එයාව ඒ කියන්නේ උසස් මට්ටමකින් තිබ්බා. ඒකට මේක අපිට අනිවාර්යයෙන්ම අපේ ගෙදර සමහරට සාලික හඩතල වෙනස් කරන්න ඕන කරපුවාම මට මෙයාට ආවා පාදස්ත මේ වගේ ආධාරකයක්. මොකද මේක දැන් මේ වගේ පෝච්චියට දැම්මම මෙයාව ඇතුළට දානකොට මෙයා හරි විදියට ෆිට වෙලා හිටිනවා. ඒකට මොකද පස් පුරවනකොට ඒ කියන්නේ ඇදම් වැටෙන්නේ නැහැ. ඒකට මෙතනින් මම මේ රබර් බෑන්ඩ් එක ගත්තේ මම මේ අතරතිරේ සිදුරු හදනකොට මෙන්න මේ ලෙවල් එක ගන්නයි. දැන් මේ ලෙවල් එකෙන් මම පස් පුරවනවා. මම ලකුණු කරගත්තා ඒ කියන්නේ මැජික් ඉංගෙහිකින් මේ කියන්නේ සමානව කොටස් හතරක. ඔතේ ඒකම ඊළඟටත් එහා පැත්තේත් ඒ වගේ සමාන කොටස් හතරක් අරගෙන මෙතනින් මේ එකට මෙතනට කියන්නේ සමපාත නොවෙන්න මම කියන්නේ හිතවන දෙයක් එක් දෙයක් කියන්නේ ගහණය වැඩි වෙන හින්දා මේ අවස්ථාවේදී කොටස් දෙකකට විතරයි ඒ කියන්නේ ලකුණු කරේ. ඔතේ මේ ලකුණු කරපු දේවල් गैस कुकर गैस कुकर मेक रात मेनकोट अभी सोस बोतल अरगे सोस बोतल निर्माण එතකොට මෙතන මිය වගේ ඒ කියන්නේ වටේටම මේ වගේ ආපුවම කුළුණේ ඒ කියන්නේ පෝච්චි පෝච්චි වගේ තියෙනවා ඒ කියන්නේ සිරස් අවකාශය අන්තිමට අපි හදාගත්තම කුළුණ මෙන්න මේ වගේ තමයි එතකොට අපි මේ හැම ඒ කියන්නේ සිදුරකම ඒ කියන්නේ වගාවත් ආරව කරන්න පුළුවන් බලමු අපි දැන් මේ අපි භාවිත කරන්නේ මේ බඳුන එතකොට මේක අපිට ඕන නම් වර්ණ ගන්නන්න පුළුවන් කොළ පාට වුණත් එතකොට මේකේ ජලවහනේ දිනු කරන්න අපි චිප්ස් ටිකක් දාගන්න නැත්නම් ගල් ටිකක් දාගන්න ගැටලුවක් නෑ. ඒකට මේක තද කරන්න. තද කරලා මෙතනදී වැදගත් වෙන්නේ විශේෂයෙන්ම ඒ කියන්නේ බඳු මාධ්‍ය. ඒකට බඳු මාධ්‍ය පුළුවන් තරම් සැහැල්ලු කරගන්න. මොකද අපිට මේක උස්සගෙන යන්න තියෙන නිසා බර මේ මාධ්‍යය භාවිත කරන්න එපා. අපි හිතුවතොන්ට එකක් දවසක් කියා දීපුවි. ඔබට මගේ භාවිත කරපු දේවල් මෙතන තියෙනවා. මෙන්න මේවා ටික තමයි මම ගත්තේ. මෙතන කොහොබත් තියෙනවා. වැලි තියෙනවා. කොම්පොස් තියෙනවා. ඒ කියන්නේ අපි මං භාවිත කරේ මේ තුන තමයි වැඩි අනුපාතකින්. ඊට පස්සේ ඒ කියන්නේ ගෙවතු පාස් පුඩු පාස් කවලන් ගන්න. අන්න මේ රබර් බෑන්ඩ් එක තමයි අපි මායිම පෙන්වන්නේ. කොච්චර අපි ගැඹුරකට ඒ කියන්නේ මාධ්‍ය පිරවිතුද කියලා. බලන්න. බඳුන හරි මම ඊට පස්සේ කුළුණ පුරවනවා කුළුණ පුරවන්න කිසි ප්‍රශ්නයක් නෑ දාගෙන යන්න මොකද මේ සිදුරු වලින් හැලෙන්නේ හේතුව සිදුරු කියන්නේ පොළොවට සමාන්තරව තමයි තියෙන්නේ තියෙන්න ඒ කියන්නේ ගලාගෙන යන්නේ නෑ බලන්න දැන් මේ කුළුණ සැහැල්ලුයි මට උස්සගෙන යන්න පුළුවන් ඕනම තැනකට ඒක තමයි වැදගත් වෙන්නේ මට මේක කොළපාටයි ඉතින් දැන් මට ඕනනම් කොළපාට දින්ද ගන්න පුළුවන් මේකට මොකද හැමතිස්සම නිර්මාණයේ තමන්ගේ ගෙවත්තේ මේක වත් කෙලවරක තියන්නේ අපි හැමතිස්සම තියන්නේ ගේ ඉස්සරහකේ ඒකින්ද ඒක කලාත්මකව තියාගන්න ක්‍රමවේද සලස්වන. ඔතන මෙතනදී මට පුළුවන් ඕන නම් මේ මුදුන මේ වගේ බඳුනක්
දාලා බඳුන ස්ථානගත කරා විශේෂයෙන්ම අපි මං හිතාගත්තේ මේකෙ හින්දන්න මිංචි මොකද මේක මේ මිංචි දඬු වලින් හදන්න පුළුවන් මෙතන හැම එකකටම දඬු හිතෙවොත් ඒක විශේෂයෙන් බලමු ඒක ලේසි හින්දාන මොකද මිංචි කියන්නේ දඬු වලින් වවන භෝගයක් හින්දා ඔබ මුංචි කුණුණක් හදාගන්න ඔබට මිංචි විතරක් නෙමෙයි ඔබට පුළුවන් පාස්ලි ඒ වගේ මොනවා හරි ඒ කියන්නේ හර්බ්ස් ඒ වගේ එකක් මේකෙ හින්දාගන්න मगे कुलुने बांधु क्या बांध ना आप हदपो क्या कृत्रिम सीधर टीक मिंच वाली पूर्वगा इतना मट हित ना मेके कलात्मक त्याग सलाद बल मेके मुद्दुटो थे एक हेतु अब हम तीसम विंदेने कथा कर मुद्दे एक विंदेने हितन को पोट सर के මේ උඩට දැම්මා මේ වගේ දාලා අපි එක වවා ගන්න. එතකොට මගේ මුදුන දැන් තියෙන්නේ සලාද. දැන් මෙතන ඉඩක් තියෙනවා. පුළුවන් තරම් ඉඩ උඩින් ප්‍රයෝජනට ගන්න. ඔබට මට හිතුණා ඒකට ලුණු ඉඳන්න. ලුණු ඉන්දනකොට හැමතිස්සෙම මතක තියාගන්න ඒ කියන්නේ වෙළඳ පොලේ බකියක විකුණන්න තියෙනවනම් මේ වගේ ඒ කියන්නේ අංකුර මෝදුණු ඒවා ඉඳන්න මොකද හරි ඉක්මනින් එක පැල වෙනවා ඒක නිසා ඒක වැදගත්. එහෙම ලුණුනොත් එහෙම ඒ වගේ එකක් නැත්නම් ඔබ හැමතිස්සෙම ඒ කියන්නේ හිතවනකොට මේ වගේ මුදුන කපන්න ඒක කළ යුතුමයි. මේ වගේ මුදුන පොඩි සයිස් එකක් කපලා දාන්න මේ විදියට इतकोट मैं इकमणिम पेलवे बट मम मेके मेव इंटने लेसी पेलवे मे कुल मे विद्यट अल बैठी गाते मुखद आपके वर्त के दी आप भावता कारण लून इकान खोल सीतर आप लून गेडी ना आल आप गांड बै है बाल्ब गांड बै मुखद इकान ये पारसर आप गेवाते दी हम तीसम खोल संदा तम आप කැනි ලුණු හිටවන්නේ. ඒකෙන්න මේ වගේ කුඩා දෙයක් ලුණු කුළුණක් ඒ කියන්නේ බහුභෝග පද්ධතියක් විදිහට හදා ගන්න පුළුවන්. ඩවුන් පයිප් කෑල්ලේ මම හැදුවා ලුණු. දැන් මේ අස්සන්න ගලවන අවස්ථාවේ තියෙන්නේ. මේ භාවිතා කරලා මේකේ විකල්පයක් විදිහට තමයි අද මම මේ නිර්මාණය කරේ. ඩවුන් පයිප් කෑල්ල හදලා ඒ වගේ ඒ කියන්නේ තීන්ත ගැස්සුවා ඉමල්ෂන් තීන්ත. කොට ඒක තමයි මම මේ හදලා තියෙන්නේ ලුණු. गेदर आवश्यकता मेवागे हेमतीसम निर्माण करात्वत गाती मिथन भोगती नो नमूत अपेती विशुतुपेलते मेक बाधवनाम मे निर्माण विशुतुर निर्माण कर कथाकरा आहार भोगमगे भूमि अलंकरणे बनुंगतवगा कहमदी मेवागे देखट हेडगस्सनी की कथांदर मेकिंग अतवश्यम मुणवाट उपयेन देखाई अभी नवतोट किए काले मे काले अभी संहार विट टीवी की सरां बलांगेन क्वच्चर आलुत ऐकने अलर्ट न्यूस ब्रेकिंग न्यूस अपे हित चांचल मोहतक अपे समाधि कथकरण देहत्तम गस्कोलांग अभी गवसीम දෙමහත්තයා වගා කළේ පස්මතනේ. දැන් ඔබ හිතයි මොකද මේ පාරමී කියන්නේ පස්මතනේ එන්නන් ඉතින් වගා කරන්න කියලා. නෑ 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 නෑ. දන්නෝ දන්නවා වගා මාධ්‍ය විදියට වෙන වෙනම එකතු කරගන්න පුළුවන් කියලා. එකක් අපි වතුර මාධ්‍යයක් කරගෙන වතුරේ ඉඳවන යම් යම් ශාක වර්ග තියෙනවනේ පැලෑටි තියෙනවනේ. එතනින් එහාට ගියාම ජපානයේ වගේ තාක්ෂණය අතින් අති දියුණු රටවල් ජෙලි තට්ටුවක් මතත් වගා කිරීමේ 아무ත ක්‍රමවේදයක් දැන් හදාගෙන හොයාගෙන තියෙන්නේ. मेक विशेषम उबट गेन हितुत् अपे वेडसटहा निष्पादिका सिरिमली अलहकोन महात्म्य अय जपाने संचारेकृपावस्तावक मे कृषिकार्मिक नव नवोत्पादने अन्नत्ता नव रटावन होयागिन गियपावस्तावक दुटु देयक निसा ए दुटु दे ओबत्तक बेदागानेमिन मिन मेहेम देवलु तियेनवा कियनेक अपि अपे ओलुवर दागावु मोकद अपि दनटत् कथा करनवा मे सांप्रदायिक कृषिकार्मे वगेम
අලුත් ප්‍රවණතාවක් මේ කෘෂි කර්මයට එන්න ඕනේ කියන කාරණේ නිසා අපි යන්නේ දැන් ජපානෙට. ආසියානු කලාපයේ රටවල් ගණනක මාධ්‍යවේදීන්ට අවස්ථාව ලැබුණා ජපානයට ගිහිල්ලා මේ අපූර්ව අත්දැකීම විඳ ගන්න. ඉතින් ඒ අත්දැකීමෙන් කොටසක් ඔබට පිළිගන්න කරන්නයි අපි දැන් සූදානම් වෙන්නේ මේ තවත් තාක්ෂණික සමයක්. අපි බලමු. තාක්ෂණයේ කෘෂි කර්මාන්තයට යොදාගෙන නවම නිෂ්පාදනය කරන්න ජපානයේ සූදානම්. Asian Productivity Organization ආසියානු ඵලදායිතා සංවිධානය ඔස්සේ චිබා විශ්වවිද්‍යාලයේ සාර්ථකව අත්හදා බලපු නවතම තාක්ෂණයක් දැක බලා ගන්න මේ කණ්ඩායමට හැකියාව ලැබුණා. PFAL කියන්නේ Plant Factories with Artificial Light. ඒ කියන්නේ કૃත්‍රිම ආලෝක තත්ත්වයන් යටතේ වගා කටයුතු කිරීම. මේක තමයි මෙහි තියෙන විශේෂත්වය. ඒ නිසාම ඕනම තැනක ඕනම ගොඩනැගිල්ලක හිරුවලිය නොමැතිව ස්වභාවික පස නොමැතිවත් වගා කළ හැකි. ජලිකට්ටුවක් මත විවිධ වර්ණ ආලෝක ධාරා යටතේ මේ වගා කටයුතු සිදු කරන්නට පුළුවන්. කාලගුණ වෙනස් වීම හෝ පස નિසරු වීම වැනි කරුණු නිෂ්පාදනයට කිසිසේත්ම බලපාන්නේ නැහැ. මහාචාර්ය එමරිටස් කියන්නේ JPFS සංවිධානයේ සභාපතිතුමා. එතුමා මාධ්‍යවේදීන්ට මේ ගැන ඉදිරිපත් කරන්නේ පුදුමාකාර අදහසක්. පසු අස්වැන්නට හානියකින් තොරව වෙළඳපළට ඉදිරිපත් කිරීම තමයි මේ තාක්ෂණයේ තියෙන හොඳම දේ. ඉහළම ඵලදායිතාවය ලබා දෙන වගා ක්‍රමයක් තමයි මේක. එකම තැනක වගා කටයුතු කරලා එතනින්ම ඵලදාව අරන් එතනින්ම ඇසුරුම් කරලා එතනින්ම වෙළඳපළට නිකුත් කරන්නත් පුළුවන්. ඒ වගේම සේවකයන් පවා උණු වතුර ස්නානය කරලා විෂ බීජ හරණය කරලා බොහොම පිරිසිදුවට තමයි මේ කටයුත්තට එක්කාසු වන්නේ. ඔබට දැන් දකින්න ලැබෙන්නේ මිනිසුන් ගැවසෙන ස්ථානවල මේ ක්‍රමයේ යටතේ විවිධ දේ වගා කොට තිබෙන ආකාරය. ඉන්නෝන් බලාපොරොත්තු වන්නේ මේ පරිසර හිතකාමී වගා ක්‍රමයේ ගැන උනන්දුවත් පොදු ජනතාව තුළ ඇති කිරීමයි. ඔබ දන්නවා නුදුරු අනාගතයේදී විවිධ විචල්‍ය තත්ත්වයන් ඇතිවේවි. කාලගුණේ ජල හිඟ ඇතිවේවි, ඒ වගේම පස නිසරු වේවි. ඉතින් මේ හැම දෙයකටම මුහුණ දෙමින් ඉතාමත් විශ්වාසනීය ඵලදායි වගා ක්‍රමයක් ලොවටම හඳුන්වා දීමටයි ඔවුන්ගේ බලාපොරොත්තුව. ඔබට ඔන්න ජපානයේ මේ වගාව සම්බන්ධයෙන් තියෙන යම් කිසි තාක්ෂණික කාරණාවක් පෙන්වන්නයි සූදානම් වෙන්නේ. මේකට කියන්නේ IMEC කියලා. බලන්නකෝ. මේ තාක්ෂණය හඳුන්වන්නේ IMEC. එහෙම නැත්නම් ෆිල්ම් ෆාමින් කියලා. මේ තුල පස් නැතුව ඉතාම උසස් තත්වෙන් එළවලු පළතුරු වගා කරන්න පුළුවන්. කල්යාමයේදී පසේ පෝෂණය නැති වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ. මයික්‍රෝ බැක්ටීරියා ආසාදන නැහැ. වෛරස් නැහැ. වැස්ස, අවුව මේව බාධාවත් වෙන්නේ නැහැ. පොළවට රසායනික ද්‍රව්‍ය වලින් හානියක් ඇති වෙන්නේ නැහැ. ගුණාත්මක බවින් ඉහළම ඵලදායක් ලබා ගන්නටත් පුළුවන්. මේ ඔබ දකින්නේ ඒ සකසා ගන්න අන්දම. මහල් නිවාසවල, සඳළු තලවල, ඒ විතරක් නෙමෙයි, අරාබි රටවල කාන්තාරවල වුණත් වගා කරන්න පුළුවන්. අපි දකින්නේ මේ එවැනි අවස්ථාවක්. රූප සටහනක් අනුසාරයෙන් ඔබට මේ කාරණය හොඳින්ම තේරුම් කරවලා දෙන්න අපිට පුළුවන් වෙනවා. බලන්නකෝ. ශ්‍රී ලංකාව ඇතුළු ආසියා රටවල් 17ක මාධ්‍යවේදීන්ට මේ අත්දැකීම විඳ ගන්න, මේ තාක්ෂණයේ තේරුම් ගන්න හැකියාව ලැබුණා. මේ ත්‍රිවිධින අරුණැල්ල අපේ නිෂ්පාදිකාව. මේ අවස්ථාවෙන්, මේ විරල අවස්ථාවෙන් ප්‍රයෝජනය ලබා ගන්න මේ හැම දෙනාම තම තමන්ගේ රටවලට ගිහින් මේ සංවර්ධනය වෙමින් පවතින රටවලට මේ තාක්ෂණය හඳුන්වා දීමටයි කටයුතු කරන්නේ. මේ හඳුන්වා දීම තුළින්
තවත් වගා කටයුතු කරමින් විශේෂයෙන්ම નિસારු බිම් සරසාර බිම් බවට හරවා ගනිමින් මේ තුල තාක්ෂණයේ උපරිමත්ව දෙමින් වගා කටයුතු සාර්ථක කරගන්නටයි හැමෝගෙම බලාපොරොත්තු ඔබ මේ දකින්නේ ආචාර්ය යූ ඉචිමෝරි මොහු තමයි මේ පරීක්ෂණ කරමින් මේ තාක්ෂණය ජපානයට අඳුන්වා දෙමින් ඒ හරහා ලොවටම අඳුන්වා දෙන්නේ මේ තාක්ෂණය අපිට ලංකාවට ගන්න කොහොමද ජපානයේ आहार हरितागार निर्माण कृषिकार අපි දැන් දකින්න යන්නේ විදේශ රටක තාක්ෂණය එකතු කරගෙන විදේශ රටකදී කෙරෙනු යමක් නෙවෙයි මේ ලංකාවේ ලංකාවේ ඇතුළෙත් මේ තාක්ෂණය යොදාගෙන මේ අරුමැසි වගාව අපූර්වවට කරන කණ්ඩායමක්. ඉතින් මේක ප්‍රථම අත්දැකීම නිසා ඔබත් එක්ක බෙදා ගන්න හිතුණා. බලමුකෝ. With the threat to food security on the rise, it became apparent that climate resilient and resource efficient food production systems are becoming a necessity. This is what ඔබ දන්නවා ආහාර සුරක්ෂිතතාවයට වගාවේ සුරක්ෂිතතාවයට විවිධ බාධක තියෙනවා. ඒ හින්දම නව තාක්ෂණික මුහුවක අවශ්‍යතාවයක් මෑත කාලිනව ඇති වෙමින් තිබුණා. ඒ අවශ්‍යතාව විදේශ රටවල වගාකරුවන් බොහොම සූක්ෂම විදිහට පරිමසාගත්ත තමන්ගේ තාක්ෂණය එකතු කර ගනිමින් ලංකාවට මේක ප්‍රථම අත්දැකීම. ජලයේ තාම අඩුවෙන් භාවිත වීමත් මේ තාක්ෂණයේ දකින එක් විශේෂත්වයක්. මේ අත්දැකීම බොහොම වටින අත්දැකීමක් බවට පත් වෙන්නේ කුමන පරිසර තත්වයක් යටතේ වුවත් වගාවට හානියක් සිදු නොකර පළදාවර ප්‍රශ්නයක් ඇති නොකර වගා කටයුතු ඉදිරියට කරගෙන යාමට හැකියවීම ලැබී තිබීම නිසායි. ඉතින් පැය 24ක් ඇතුළත වගා බිමේ තියෙන අස්වැන්න වගා බිමේ තියෙන පළදාව අපේ අතර ලැබෙනවා නම් මොනතරම් විශ්වාසනීය බවක් එතන ඇති වෙනවද? දරුවන්ටත් ලබා දිය හැකි තාම වටිනා තාම සෞඛ්‍ය සම්පන්න ගුණදායක අස්වැන්නක් විදිහට මේ වගේ අපි කියනවා ඉන්ඩෝ ගෘහස්ත වගාවකින් අපිට ලබා ගන්න පුළුවන් බව මේ පිරිස අපිට යලි යලිත් මතක් කරනවා. මේ නෙවෙයිද විද්‍යාවේ තාක්ෂණයේ වටිනාකම කියලා කියන්නේ. රාමුවම හිටියොත් පින්තූරේ පේන්නේ නැහනේ. පින්තූරේ හරියට පේන නම් රාමුවෙන් එළියට එන්න ඕනේ. ඒ වගේ තමයි හැම ක්ෂේත්‍රයකම ප්‍රගමනය තියෙන්නේ. මේ ක්ෂේත්‍රයේ අලුත් අලුත් දේවලුත් එකතු කරගනිමින් ටිකක් ඈතට වෙලා මේක දකින්න එකේ වෙනස් වැඩකි. කොටින්ම කිව්වොත් පැරණි ඥානය එකතු පහදු කරගනිමින් අලුත් තාක්ෂණය ඔස්සේ නවමන් හොයාගෙන යන්න ඕනේ. කෘෂිකර්මයන්තයත් එහෙමයි. දැන් අපි වගා කටයුතු පිළිබඳව කතා කරනකොට හැමතිස්සෙම මේ ගෙවත්ත ගැන කතා කළාට එතනින් එහාට ගියාම අලුත් අලුත් තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගෙන වගා කරන්න පුළුවන්. ඒකට අත්දැකීම් ලෝකේ රටවල් වලින් ලැබෙනවා. ඒ නිසාමයි අද හිතුවේ සම්ප්‍රදායෙන් එළියට ගිහිල්ලා ඒ වගා ක්‍රමවේදත් එකතු කරලා අද වැඩසටහන ටිකක් වෙනස් කරන්න, කලෙලි කරන්න. ඉතින් ඒ කලෙලියෙන් ඔබේ ගෙවත්තටත් එළිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පොඩි පොඩි දේවල් එකතු කරගන්න ඔබ දීර්ඝකාලීනව මේ කටයුතු යෙදෙන වගාකරුවෙක් නම් කොටිමකොත් කර්මාන්තයක් විදිහට කරන කෙනෙක් නම් මේ අලුත් තාක්ෂණය ඔබේ වැඩේට යොදා ගන්න දේ ගැන ටිකක් කල්පනා කරන්න. දැන් හැමදේම වෙනස් වෙන නිසා කොහොම වුණත් අද දවසේ ලොකු සතුටක් තියෙනවා. අපි මේ දුරස්තභාවයේ තියාගෙන දැන් ඔබ හමුවට ගේන මේ වීඩියෝ පාඩ මේ දර්ශන පාඩ පවා අපි වෙන වෙනම එකතු පහදු කරගැනීමෙන් තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි අපේ රිවිදින අරුණැල්ල නවතින වැඩක් නෙවෙයි. ඒ නිසා ලබන සතියත ඔබ මුණ ගැහෙනවා මේ වගේ වටින දෙයක් ඔබ හමුවට ගේන බලාපොරොත්තු ඇතුව. සමු ගැනීම සටහන් කරන්නේ අපේ ආදරණීය ගෙවත්තේ සිට මේ රූපවාහිනී ගෙවත්ත. ඔබට ජය සතුට සැනසුම ප්‍රාර්ථනා කරමින් සමු ගන්නවා.